විවාහිතපත් ඕනෑම කාන්තාවකට මැතිණියයි අමතන්නට අපි සියලු දෙනාටම පුළුවන්කම තිබේ. හැබැයි මේ රටේ මැතිණිය කියන නම ඇසුණු සැනින්ම සියලු දෙනාගේම මතකය නිතැතින්ම යොමු වන්නේ මතකයට අනිවාර්යයෙන්ම එන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පිළිබඳවයි. මේ ලෝකයේ 15 වන හැම ජනතා නායකයෙකුගේම නායිකාවකගේ එකම අරමුණ පරමාර්ථය පැතුම තපන්නුමන් දේශයට තම ජාතියට ආගමට සහ සමස්ත ප්‍රජාවට තමන්ගේ නිටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කිරීම වත් වචනේ පරිසමාප්‍රත්‍යාර්ථයෙන්ම යුතුව කටයුතු කරන ප්‍රතාපවත් නායක නායිකාවන් සොයාගත හැක්කේ ඉතාම කලාතුරකින්. අද අප 107 වන ජන්මදිනය සමරන සිරිමාව රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිණිය එවැනි දුර්ලභ ගණයේ අපට ලැබුණු ජනතා නායිකාව. බලංගොඩ මහවලතැන්න වලව්ව ඉපදිලා මහිලා සමිති ව්‍යාපාරයේ තුරින් සමාජ සේවයට පිවිස හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායක තරුණ මැතිදුන් සමග අතිනතගත් එතුමිය ඒ සංසිද්ධිය නිසාම මහවලතැන්න හොරගොල්ල වලව්ව තුලින් නැති වූ සුසංයෝගය මේ රටේ සමාජ ආර්ථික දේශපාලන ලොකු වෙනසකට ඇති කළ නව නැම්මකට නව මහවතකට යොමු කළ වැඩපිළිවළක් වුණා. එදා බණ්ඩාරනායක මැතිතුමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටුවීමේදී සහ 1956 ජනතා ජයග්‍රහණයේදී පිටිපස සිටි අයෝමය ශක්තිය වූයේ එතුමයා. එදා 1959 සැප්තැම්බර් 26 වෙනිදා සහ සෙකුගේ වෙඩි පහරින් බණ්ඩාරනායක මැතිතුමා අපෙන් වෙන්ව ගියා. බිරිඳකට තම දයාබර ස්වාමි පුරුෂයා තමාගේ ඇස් දෙක ඉදිරිපිටදී සහ සෙකුගේ වෙඩි පහට ලක්ව බිම ඇද වැටෙන්නට සිදුවුණු සිද්ධිය සියසින් දකින්නට සිදුවන්නේ නම් ඒ තාම කනගාටුදායක සෝචනීය සිද්ධියක් හැටියටයි අපි දකින්නේ. බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසුව එතුමා ප්‍රතිපත්මය වශයෙන් මතවාදී හැටියේ මතවාදීව පරාජයට පත් කළ නොහැකි බව දැනගත් ප්‍රතිවාදීන් ශාරීරිකව එතුමාව ඝාතනය කළා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්